මා ඉතාමත් සතුටු වෙනවා නත්තල්ු දාවත් සමග මුළු ලෝකේ පුරා සාමේ පණිවිඩය ගෙන යමින් සිටින අවස්ථාවක අපි අපේ රටෙත් ප්‍රධාන වශයෙන්ම නත්තල් උලෙල සමරමින් මේ වැදගත් උත්සව සභාවේදී ඔබ සියලු දෙනා හමුවීම පිළිබඳව සෑම විටම අපේ රටේ පමණක් නොවේ මුළු ලෝක ප්‍රජාවට අද අවශ්‍ය වන්නේ සාමය සතුට නිදහස සැනසීම සංසුන් බව. එහෙත් ලෝකේ පුරා නැත්තේද එයයි. ඒ නිසා සෑම විටම ආධ්‍යාත්මික දර්ශනයන් තුල මිනිසා සැඩගැස්වීමේ මූලික වගකීම පැවරී තිබෙන්නේ සියලු ආගමික නිර්මාතෘවරුන්ගේ දර්ශනයන් තුල එහි නායකත්වය ගන්නා ගෞරවනීය සියලුම පූජකතුමන්ලා වෙතයි. බෞද්ධ දර්ශනය වේවා, කිතුණු දර්ශනය වේවා, හින්දු දර්ශනය වේවා, ඉස්ලාම් දර්ශනය වේවා, මේ සියල්ල තුල සංසුන් බව, සාමයේ පණිවිඩය, මිනිස්කම, මනුෂ්‍යත්වය ඒ සියල්ල පෙන්නු කර දෙනවා. භෞතික වශයෙන් ලෝකේ අධි තාක්ෂණයත් සමග තිබෙන වේගවත් සංවර්ධනය තුළ දිනෙන් දින මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීම ඇති වෙනවා. ඒ ආධ්‍යාත්මික පිරිහීම තුළ යහපත් මිනිසෙක් ගොඩනගන්නට මූලික වශයෙන්ම ආධ්‍යාත්මික ආගමික දර්ශනයන් මුල් වෙනවා. එයිදී කිතුදාම අපේ රටේ පමණක් නොවේ ලෝකේ ජීවත් වන ජනතාවගෙන් අති බහුතරයක් ගරු කරන පිළිපදින බැතිමතුන් නිසා අප පමණක් නෙවෙයි මුළු ලෝක ප්‍රජාවම මේ නත්තල් උදාවත් සමග ඒ සමරමින් ඊට එක් වෙනවා. එනිසා අපි අපේ රට වශයෙන් ශ්‍රී ලංකා වශයෙන් අපේ වගකීමක් සහ යුතුකමක් මෙන්ම බැඳීමක් තිබෙනවා ඒ උතුම් අවස්ථාවට එක්වීමට. ඒ නිසා අද දවසේ තමයි ඔබ සියලු දෙනාට මේ වැදගත් අවස්ථාවට ආරාධනා කළේ. ලෝකේ වගේම අප රට වශයෙන් උත් අවශ්‍ය ජාතීන් අතර සමගිය සංහිඳියාව, මිත්‍රත්වය, සංසුන් බව ඉතාම අත්‍යවශ්‍ය වූ කාලයක කිතුණු දර්ශනය තුළ අපි සෑම විටම එහි තිබෙන්නා වූ හරය වැදගත් බව තුළ කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. අපේ රටේ තිබෙන ප්‍රශ්නවලදීත් දීර්ඝ කාලයක සිට අපි අත්විඳින තත්ත්වයන් දශක කීපයක් සමග එක් පැත්තකින් දශක තුනකට ආසන්න යුද්ධයක් ඊට පෙර සිට දශක පහක හයක තිබෙන්නා වූ මේ රටේ ප්‍රධාන වශයෙන්ම විවිධ අංශවලින් හැඬ නැගෙන ජාතීන් අතර සමගිය හා සංහිඳියාව පිළිබඳව ගැටලුවේදීත් අපි සෑම කෙනෙක්ම ඉතාමත් සංසුන් සහ ඉවසීමේ සීමාවන් පිළිබඳව නොසිතා අසීමිත ලෙස ඒට කැපවීම ඉතාම අවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. අපි කතා කරන සෑම කෙනෙකුටම අපේ භාෂාවෙන්, සිංහලයකට සිංහල භාෂාවෙන්, දමිළ කෙනෙකුට දමිළ භාෂාවෙන්, ඒ වගේම වෙනත් භාෂාවන් කතා කරන ඕනෑම කෙනෙකුට තමාගේ ජාතියේ, තමාගේ වර්ගයේ මිනිසුන්ගේ රුධිරය අවුස්සන්නට, රත් කරන්නට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. එය කතිකත්වයේ දක්ෂකම විනා ඒ හඬ තුළ ඇත්තේ මනුෂ්‍යත්වය නොවන බව අප ඉතාම පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. මිනිසුන් සංසුන් කිරීම, ඉවසීම, නිහතමානී බව, සාමය, සතුට, නිදහසේ සියල්ල කැටි කරගත්, බැඳි කරගත් ශක්තිමත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී සෑම අංශයකම, සෑම නායකයෙකුගේම, දේශපාලඥයෙක් වේවා, රාජ්‍ය නිලධාරියෙක් වේවා, ඒ වගේම ගෞරවනීය සියලුම ආගමික නායකයන්ගේ පූජකතුමන්ලාගේ වේවා, ඒ වගකීම සහ යුතුකම අද ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා සමාජයේ සංසුන් කිරීම සඳහා, මිනිසුන්ගේ යහපත් බව සඳහා, ඉවසීම සඳහා. එහිදී කිතුණු දහමේ දර්ශනයේ තිබෙන ඉතා උතුම් වැදගත්
ඒ පණිවිඩය අප සියලු දෙනාමයට එක්වෙමින් මේ උදා වූ නත්තල් සමග නත්තල් උදාවත් සමග අපි මේ රටේ මූලික වශයෙන්ම සාමය සංහිඳියාව සමග ආර්ථික වශයෙන් ගොඩනැගුණු සමෘද්ධිමත් රටක් ගොඩනගන්න සියල්ල එක්වෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් විශේෂයෙන්ම අද මගේ ආරාධනය පරිදි පැමිණි අති උතුම් අගරදුතුමා ඇතුළු සියලු රදගුරුතුමාලාටත් සියලු ගෞරවනීය පූජකතුමාලා මැතිඅමැතිතුමාලා රාජ්‍ය නිලධාරි මහත්මීන් ආරාජිත අමුත්තන් ඔබ සෑම කෙනෙකුටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් උදාවන නව වසරත් සමග අපි අපේ මාතෘ භූමියේ සාමය යහපත සදාචාරාත්මක සමාජයක් සඳහා එක් වී කැප වී කටයුතු කරමි කියන ආයාචනය කරමින් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා දෙවි පීඩා.